शुभ दवसक रोनीश मम खाली वीडियो करा वीडियो कथागरा असमानता पलिनी वीडियो कथागरा असमानता दिवनी वीडियो कथागरा संयुक्त असमानता वीडियो तुंगनी वीडियो कथागरा मापांग सहित असमानता इसमें मुखदमे मापांग श्रुत्याख्या मुखदमे मापांग श्रुत्याख्या बल मापांग श्रुत्याख्या सिंपल ए सिंपल ए नाम तात्विक संख्यावक सिंपल ए नाम तात्विक संख्यावक मापांके अनु मापांके अनु तात्विक संख्या संख्या सिंपल ए दिन सिंपल ए दिन सिंपल ए दिन लक्ष्येट लक्ष्येट मूल लक्ष्य सिटाति दूर मूल लक्ष्य सिटाति दूर मूल लक्ष्य सिटाति दूराई मूल लक्ष्य सिटाति दूर मीटर उदाहरण ඉන්න තුනේ මාපාංගික කියන්නේ මොකද්ද? මොකක් හරි සංඛ්‍යාවක් මාපාංගික කියන්නේ මූල ලක්ෂය ඉඳලා එයාට තියෙන දුරනේ. එහෙනම් මේක මේ දුර කියන 3යි. 3. එහෙනම් මේකත් අපි කියනවා 3යි කියලා. සහ උදාහරණයක් ගත්තොත් මේ පැත්තේ x සමානයි 4 විතර 4 ගත්තොත් ඒක 3යි. එහෙනම් මේක ඍණ කියලා ගත්තොත් ඍණ 4 කියලා ගත්තොත් ඒත් ඇවිල්ලා 4යි. එහෙනම් මොකද වෙන්නේ? මොන සංඛ්‍යාවක් ගත්තත් දුර සමානයි මූල ලක්ෂය ඉඳලා තියෙන उदाहरण एक्सापल उदाहरण हतर की हतर की संख्या එතකොට අපි දන්නවා ඍණ තුනේ මාපාංකය 3යි කියලා ලියන්න පුළුවන්. ඍණ තුන කියන සංඛ්‍යාවට තියෙන දුරක් 3යි. ඒකක 3යි. හරිද? දුරක් කවදාකවත් වෙන්නේ නැහැ නේ. එහෙනම් එහෙම තමයි අපි මාපාංකය කියන එක ලියනවා නේ. කියන එක හඳුන්වන්නේ එහෙමයි. හැබැයි අර්ථ දැක්වීම වෙනම තියෙන්නේ. අර මේක ලියාගන්න කියලා ඊට පස්සේ ලියන්න අර්ථ දැක්වීම කියලා. අර්ථ දැක්වීම අර්ථ දැක්වීම අර්ථ දැක්වීම අර්ථ දැක්වීම අර්ථ දැක්වීම මෙයාට කියෙවෙන්නේ නැහැ හරිද අර්ථ දැක්වීම ඒක අර්ථ දක්වන්නේ මාපාංකයේ කොහොමද අර්ථ දක්වන්නේ අර බලන්න මාපාංකයේ ඒ කියන්නේ මාපාංකයේ මෙහෙම තමයි හරිද අපි හිතමු මේ වෙලාවේදී a කියන එක බිංදුවක්
ඒ කියන්නේ බිඳුවක් කියන්නේ මූල ලක්ෂයේ හැදෙන එක සමාන බිඳුව. ඒකවල බිඳුවේ ඉඳලා බිඳුව වුණොත් එතෙන්ට තියෙන දුරක් නැහැනේ. එයා බිඳුවයි හරි. ඒතර ඒ කියන එක බිඳුවට උඩයි නම් අවශ්‍යම ඒක අපි ඍණ ඒ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට මුලයි ඒ කියන්නේ එක ඍණ තුනයි කියලා. ඒතකොට ඒ කියන්නේ එක ඍණ තුනයි. ඒ සමානයි ඍණ තුනයි. එහෙනම් ඍණ ඒ කියන්නේ කියන්නේ ඒ කියන්නේ ඍණ තුනයි නා ඍණ ඒ කියන්නේ ඍණ ඒ කියන්නේ ඍණ තුනයි මේ ඍණ ඒක තමයි කියන්නේ එහෙනම් ඒක ඍණ කියන්නේ ධර්ම තමයි ඔන්න එහෙනම් අපිට ගලවලා ගන්න මේ බිඳුවට වඩා කුඩා හැම එකෙකින්ම එන්න ඕනේ ඍණ ඒ ඍණ ඒ කියන්නේ තුනයි පැහැදිලිද ඒකේ දේම තමයි මම කතා කරන්නේ මොකද්ද අපි කරන්නේ ඍණ තුනේ මාපා කියුමයි පැහැදිලිද මේ තියෙන්නේ බිඳුවට කුඩායි බිඳුවට කුඩායි එක මාපාකෙන් ගන්න. එහෙනම් මෙතන ඍණයේ දාලවන්නේ ඒක. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් ඉන්න. ඍණ සංඛ්‍යාවක් ඍණණී වැඩි කරාම එන්නේ ධන උත්තරයන්නේ. අහන මාපාකෙත් එන්නේ ධන උත්තරයන්නේ. එහෙනම් මේ බිඳුවට කුඩා සීමාවකින් මට එන්නේ ධන උත්තරයක්. මොකද ඒ කියන එක තමයි ඒ කියන එක තමයි බිඳුවට කුඩා. එතකොට මේක ඒ කියන්නේ නිකන් ඍණ තුන වගේ. ඍණ තුනේ ඍණ කියන්නේ ධන. ධන තුන වෙනවා. එහෙනම් ධන නෙල්ල ඕනේ අපිට මේක ඉතින්. හරි. පැහැදිලි. එනම් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ ඒ කියන්නේ කොහොමද බිඳුවට වැඩි නම් හරිද නිකන් තුනවා අපා තුනේ එකක් තුනක් මේක නිකන් මේ කියලා ගන්නවා එහෙනම් අර්ථ දක්වන්නේ කොහොමයි හරි අර්ථ දක්වන්නේ කොහොමයි කොහොමද මොනවා නම් අර්ථ දක්වන්නේ එතකොට මෙන්න මේක කෝඩ් කරගන්න මේක තමයි අපි අර්ථ දැක්වීම කියලා කියන්නේ මාපාංකේ කොහොමද අර්ථ දක්වන්නේ හරි එතකොට අපි බලමු මේක නිකන් උදාහරණ දෙයක් බලන්න මේක ලියා ගන්න උදාහරණයක් බලමු උදාහරණයක් බලමු මාපාංක පිටු සත්‍ය කරගවුවා හතර හතරේ කොහොමද කියන්නේ? හතර කිමා හතරයි. දුර ඉඳන් ඉඳන් ඉන්න තුන ඍණය ගාලා ඉන්න තුන ඍණ තුන කියන්නේ අර බිඳුවට කොටයි කියන්නේ ඔන්න ධර්ම කියනවා. හරි. ආන්දෝ. ඒකෝර දැන් මේක අපි මෙහෙම ගත්තොත් හරි අපි දැන්ම මෙහෙම දෙකෙන් බලමු මේ පළවෙනි එක මේ දෙක තුන ගන්න දෙක ඍණ 5 වගේ එක මාපාක් එක හොන්නේ. දෙක ඍණ 5. 5 කියන්නේ කියල 3 4 5 ඔහොම තමයි මාපාංකයයි. එතකොට දැන් මේ වගේ එකක් ගත්තොත් එහෙනම් අපි ගමු බලන්න පහරින G G කියන්නේ යාගේ මාප G කියන්නේ කවුද? 9.8යි. නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔයාලට කියන්නේ 10යි කියලා නේද? එතකොට එහෙම ගත්තත් 9.8යි ගත්තත් අතුර විනාගේ වෙන්නේ. එතකොට මේක ඇත්තටම මාපාංකයේ ඍණාගය කියන්නේ නැත්නම් අපි ඍණ දාලා බලනවා ඊපස් එනවා මෙතන ඍණ 5 G ඍණ දාලා බලනවා G ගේ මාපාංකය ඍණ. ඔව් තමයි න්යායේ ඇත්තම උත්තරය. 5 G ගේ මාපාංකය අයින් කරලා ගියන තමයි මේක. දැන් මාපාංකය අයින් කරලා විතර න්යායේ මාපාංකය අයින් කරලා ගියා වගේ. දැන් මෙතන මේක ගානේ මේක තියෙනවා නිකම්ම 5 G ගේ පාරක් කොහෙන්නේ? ඒක ඇතුලේ ඉන්න මේක ඇතුලේ ධනාගයන්නේ. ඒ හින්දා නිකම්ම කරලා හරිද? නිකම්ම කරවනවා. එතකොට මේ විදිහට කිව්ව තමයි ඊට දාලා කරවන්න. පැහැදිලිද? right. ඔය ටික දාගන්න. ඔය තමයි සරලම උදාහරණ ටික මේ මාපාංක කොහොමද කරවන්නේ කියලා. අපි තුන මාපාංක මේ තියෙන මාපාංක අගයක් කියන එක අපි බලමු මාපාංක ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා. මාපාංක ශ්‍රිතයක්. හරිද? ඉතින් මාපාංක මොකක්ද අගයක්? දැන් හතරේ මාපාංක. ඉතින් මේ मापांक
ශීතල මාපාංග ශීතල මොකද වාඩලෙන් නම් මාපාංග ශීතල ශීතල කියන්නේ අපි හිතමු fx කියන එකනාගේ fx කියලා ශීතේ fx කියන ශීතේ මාපාංග ශීතේ කොහොමද fx කියන ශීතේ මාපාංග ඉතින් මාපාංග ශීතේ fx කියන මාපාංගේ කොහොමද නේද අර කලින් ගලෝ කියනවා හරි මෙහෙම නවා fx කියන එක බිංගෝ වත් බිංගෝයි fx කියන එක විතරක් උඩා වුණොත් අපි එක විනදාල තමයි කරවන්නේ හරිද fx කියන එක මාපාංග ඇතුලේ ධනවත් මොකෝ වෙන්නේ මාපාංග ඇතුලේ ධන නම් අපි ප්‍රශ්නයක් නැහැ නේද ධනාන්තරව පාර ප්‍රශ්නයක් නැහැ විනදාල කරවන්නේ මාපාංග ඇතුලේ විනවුනොත් මේ ප්‍රශ්නේ නේද ඥා ඇතුලේ විනවුනොත් තමයි අපි මොකද කරන්නේ විනදාල කරවන්නේ හරිද ගලවන විදිහ එහෙමයි එකද මාපාංගික ඔයාල බලන්න ඕනේ මොකද්ද මාපාංග ඇතුලේ ඍණ වෙනවද ධන වෙනවද ඍණ වෙනවනම් අපි අතින් දාලා ඍණ එකක් දාලා ගලවනවා ධන වෙනවද මාපාංගික ධන ඇතුලේ ධනද ප්‍රශ්නේ නෑ එයක් එහෙමයි කියලා ඕක තමයි මේ සරලම උදාහරණය ඍණ දාලා ගලවුවා ඍණේ ධන නම් ධන දාලා ගලවුවා හරිද හා ඕක දාගන්න අපි උදාහරණ ටිකක් බලමු උදාහරණයක් ගමු මාපාංක x කියන ගෞරවල එක මාපාංක x හරිද x සමානයි බිංදුව නම් කියන බිංදුවනේ මේක ඇතුලේ බිංදුව නම් බිංදුවයි s කුඩයි නම් s කුඩයි බිංදුව නම් ඍණ මේක ඇතුලේ ඍණ නේ s කුඩයි බිංදුව කියන්නේ x කියන්නේ ඍණ කියන එක එනම් හරි නේද s විශාලයි නම් x විශාලයි නම් එවිලා නිකම් x කියලා හරි right එතකොට තව උදාහරණයක් බලමු x ඉන්නේ එතකොට මාපාංගික ඇතුලේ බිංදුව වෙන්නේ x සමානයි කියලා මොකද එක දැම්මොත් x සමානයි කියේදී බිංදුවනේ එකට වඩා කුඩා වෙනාදී එකට වඩා විශාල වෙනාදී බලන්න එතකොට මෙතන කවුරුන්ද එක කියන එක ආවේ මෙන්න මෙයා පාර්ශ්වය වෙනම බිංදුවට සමාන කරගන්න එතකොට මට එනවා x සමානයි කියලා හැදෙන්නේ අර මේ සම්පූර්ණ මාපාංග ඇතුලේ තියෙන එකම බිංදුවට සමාන වෙලා යන උත්තර ටික තමයි ගන්නේ මාපාංගෙදී සමානයි. ඒකෝර අපි දන්නවා එහෙනම් මේ එකට වඩා කුඩා වෙලා ඉතින් බලන්න එකට වඩා කුඩා x අගය කරලා බලන්න දැන් b x ට වඩා එකට වඩා කුඩා එක. අපි නිකන් ඍණ එක වගේ දාලා බලමු. මේ ඇතුළ මොකද වෙන්නේ? එක ඍණ එකද නැවම ඍණ එක ඍණ එක. ඍණ දෙකයිනේ. ඒකෝර මාපාංග ඇතුලේ ඍණ වෙලානේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ පාරාංශයට ඍණ දාලා බලන්න. ඒ කියන්නේ මෙතන යා බිංදුව කියලා අපි පොඩි කරගමු. මෙතන ඉන්නේ ඍණ x ධන 1. ඍණ x ධන 1. ඍණ x ඍණ x ධන 1. එකට වඩා වැඩි එකක්. එකට වඩා වැඩි එකක්. 4. ආ 4 ඍණ 1. ඒ කියන්නේ මාපාංග ගුණනේ. ඒ ගුණනේ ඇතුලේ ඇතුළ ධන ධන නම් සාමාන්‍ය කියලා බලන්න. ඕක තමයි වෙනස. අන්න දැන් තේරෙයි. එන උත්තර දෙක ටිකක් වෙනස්. පැහැදිලිද? මේ මෙතන ඉන්නේ ඍණේස් ධන එක. මෙතන ඉන්නේ x ඍණේ එක. හරිද? ආ ඔන්න හොඳා මාපන් කරලා. අපි තව උදාහරණයක් බලමු. මේක මම කරා. ඉස්සරහම ඔයාලා මාපන් ප්‍රස්තාරම් දෙන්න කලින් හරිද? මාපන්ගේ කොහොමද දෙන්නේ? මාපන්ගේ කොහොමද ගලවගන්නේ? හා මේක කියන්නේ මාපන් ගලවනවා කියලා මාපන්ගේ ලයින් කරනවා. මාපන්ගේ ලයින් කරන්නේ කොහොමද කියන එක බලන්න හරිද? 2x ධන එකේ මාපන් 2x ධන එකේ මාපාංක 2x ධන එකේ මාපාංකයේ x සමානයි කොහොමද මෙතන අපි මේක ඇරලා අරගෙන සමාන කරමු එකපාර ගන්න බැරි ළමයි කියන්නේ මේක මෙහෙම ඍණේ එක එතකොට 2x සමානයි ඍණේ එකයි x සමානයි ඍණ භාගය කියන්නේ x සමානයි ඍණ භාගය එහෙනම් අදාළ x සමානයි ඍණ භාගෙදි සහ x කුඩයි ඍණ භාගෙදි x ඉසාරයි ඍණ භාගෙදි කොහොමද මේ හරිද එතකොට x සමානයි ඍණ භාගය නම් මම දැන්ම මේක බිංදුවට සමාන කියලා නේද එහෙනම් x සමානයි ඍණ භාගය බිංදුවයි ඍණ භාගයට වඩා කුඩා එකක් දැම්මොත් මොකෝ වෙයි දැන් ඍණ භාගයට වඩා කුඩා එකක් දැම්මොත් ඇතුළ අපි හිතමු ඍණ එක කියලා ඍණ භාගයට වඩා කුඩායි ඍණ දෙක දැම්මොත් මොකෝ වෙයි ඍණ දෙක දැම්මොත් ඍණ හතර ධන එක ඍණ තුනයි ඇතුළ ඍණ මාපන් ඇතුළ ඍණ මොකද කරන්නේ ඍණ දැම්ම ගැලුවා එහෙනම් අපි මේ උත්තරය ඇවිල්ලා ඉන්න දෙකයි x ඍණ 1 හරිද ඉන්න දෙකයි x ඍණ 1 ඊට පස්සේ ඍණ භාගයට වඩා
වැඩි කරලා බලනවා වෙන භාගයට වඩා වැඩි කරලා අපි නිකන් දෙක වගේ නම් ඒක දෙවරත් එක හතරයි මේ ප්‍රශ්නේ නැහැ නා අතුල දාන අන්න මේ කර්ම දාලා දාලා ගලවුවා ඕක තමයි මාපංකේ කතාව මාපංකේ කතාව දැන් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා හරි ඒක උඩ ඕනනම් තව දෙකක් විතර ගලවමු තත්කාලා අපි දැන් බලමු ගන්න ගියා 3 x න 5 මාපංකේ ගලවන්න හරි මම දැන් දෙන්නම් තව එකක් ධනයේ කියලා මාපංකේ ධනයි හරි මම කියන්නේ සුට්ටි සුට්ටි අපි අමාරු කරමු හරි සරල මේකෙන් පොඩ පොඩ වැඩි කරගෙන ඉඳගෙන යන්න හරි දැන් මෙතනදී මේ ධනයකාවට හැබැයි මාපංකේ යගේ තීරණය කරන්නේ මෙන්න මේ දෙන්නයි හරිද මේ ධනයකේ මාපංකේ ඇතුලේ වෙන වෙනවද කියන එක අදාළ නැහැ මේ ධනයකට මාපංකේ ඇතුලේ මොනවා හරි වෙන දෙයක් වෙන්නේ හරිද මාපංකේ ඇතුලේ දිනයි කියන්නේ මාපංකේ මේ ධනයකාව කියලා මාපාංකේ ධන වෙනවද රිනේ කරන්නේ ඇතුලේ රිනේවද කියන එක මේ ධනයක ධර්ම කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ නේද එහෙනම් මේකේ සාමාන්‍ය විදිහට අපි සමාන කරගන්නොත් මෙයාව හරිද 3x න පහ සමානයි බිංදුව කියලා ගන්නවා ඉතින් මට දැන් කියනවා x සමානයි 5 බිඳීම 3යි කියලා එහෙනම් x සමානයි 5 බිඳීම 3 වෙලා ඉන්නේ සහ x කුඩයි 5 බිඳීම 3 වෙලා ඉන්නේ සහ x විශාලයි 5 බිඳීම 3 වෙලා කොහොමද මේ දෙන්නගේ ෆිදේ x සමානයි 5 බිඳීම 3 වෙලා ගන්නවට කියන බලන්න මෙතන ඒකට ඔයාලා මේ බලන්න කොහොමද දෙන්නේ කියලා මේක 5 බිඳීම 3 5 බිඳීම 3 වෙලා ඉතින් මෙතන බලන්න කොහොමද මේ වෙන භාගයේ බිඳු උනා නේ මෙතන මෙතන වෙන භාගයේම ගම පිනේ කිනෝ මේක දැන එක බිඳු මෙතන හැබැයි බිඳුව වෙනවා මේ පාර්ශවය හැබැයි තව ධන එකක් එනවනේ මෙතන මෙතන අහබදී මොකද දැම්මොත් බිඳුවයි උඩ බිඳුව වෙන්නේ ධනය එකයි නා මෙතන උත්තරේ එකයි මේක කියන්නේ මෙන්න මෙයා මේ පාර්ට් එකම බිඳුවයි මේ පාර්ට් එකම බිඳුවයි ධනය එක කියන්නේ හරි එහෙනම් කුඩා වෙලා මේ පහදලින් කොටට කුඩා වෙලා දැන් බිඳුව ධර්ම කියන්නේ යටට කුඩාගේ බිඳුව එක්ක බිඳුව දැම්මම ඇතුල වෙන නා වෙන දාල ගන්නවා ඇතුල නිහින්ද ධන කරන්න ඕන වෙන දාල ගන්නවා 3x න පහ ධනය එක මේ ධනය එක ඉන්න 3x මෙතන වෙනවා ධන 5ක් සහ ධන 1ක් ධන 5යි 1යි කියේ ධන 6යි මෙතෙන් දෙනවා දැන් මේකට වඩා වැඩි එකක් දැම්මම පස්සේ මොකද වෙන්නේ 5 බෙදීම 3කට වඩා වැඩි එකක් නිකන් දාලා බලමු 3 වගේ 3 දැම්මොත් 3 වල 9යි ඔන්න 4යි කියන්නේ ඉන්න එක ඇතුලේ ධනනේ ඒක නිකන්ම ගලවන්න 3x වෙන 5 ධන 1 එකේ එන්න වෙනවා මොකද මාපාංකෙ නිකන් අදාල නැහැ නේද ධන 1 එකේ එන්න වෙනවා ඊට පස්සේ ගලවනවා 3x එන හතර. එතකොට මේ දෙක තමයි මාපාංකේන උත්තර ටික වෙන්නේ. මාපාංකේ අයින් කරාම මේ සීමාවදී හරියන සිටේ මේක මේ සීමාවදී හරියන සිටේ. පහ බෙදීම තුනට වඩා වැඩි වෙලාවෙදී x කියන එක වැඩි නම් මේක තමයි යාගේ මේ මේකේ අගය වෙන්නේ. මේ මේ මාපාංකේ සිටේ ප්‍රස්ථාර මේ අලුත් අගය වෙන්නේ නව මේ සිටේ වෙන්නේ මේ. මේ සීමාවට විතරක් බලන්නේ මේක මේ සීමාවට කියන්නේ පහබෙදීම තුනට වඩා කුඩා සීමාවයි කියන්නේ අධ්‍යායය කරුවොත් පහබෙදීම තුන තියෙනවානේ ඒක මේ සීමාව තමයි පහබෙදීම තුනට වඩා කුඩා සීමාව කියලා කියන්නේ මේ සීමාවට ඒ සීමාවේදී අර මේ මෙන්න මෙයාගේ මෙන්නයාගේ අගය කියන්නේ මේ උපස්ථායකක කවු වෙනවද වෙන තුනයි 10යි කියන්නේ ඒක මේකට වඩා වැඩි සීමාවක් කියන්නේ පහබෙදීම තුනට වඩා වැඩි සීමාවක් කියන්නේ මේ සීමාවනේ මේ සීමාව ඒ සීමාවදී මෙයාගේ 3x න හරි මෙලි මේ හරි ඔන්නෝම තමයි අපි මාපාංකයක් ක්ලේසින් ගලවන්නේ සහ ඉස්සරහට අපි මාපාංක දැන් අසමානතාව විසඳද්දී මාපාංක ප්‍රස්ථාරම් දින්න ඕනේ මාපාංක ප්‍රස්ථාරම් දින්දී මේ ගැනම කතා කරනවා ඉස්සරහට ලොකුවට හරි දැන් අපි ඉස්සරහට නම් දාන්න ඊළඟට මාතෘකාව දැන් මේ දෙක ලියා ගන්න දීලා දාන්න මාතෘකාව මාපාංක ලකුණු සහිත
ශ්‍රිත මාපාංක ලකුණ සහිත ශ්‍රිත මාපාංක ලකුණ සහිත ශ්‍රිත ප්‍රස්තාරගත කිරීම ප්‍රස්තාරගත කිරීම මාපාංක ලකුණ සහිත ශ්‍රිත ප්‍රස්තාරගත කිරීම හරි मौलिकी හරි කොයි දේ දා ගන්න පල්ලහැ එකේ තියෙන හරි ඒකවල මෙයා වේගය තමයි තියෙනවා කියනවා මේක මේකයි මේ පැත්තට ඇද්දොත් මේක වෙනසි මේ පැත්තට මෙහෙම තියෙනවා x y කින් මේ පැත්තට දෙනවා ඒකට අපි කියනවා y සමානයි වින mx වින c කියලා මේ පැත්තට මොකද සමාන වෙනවා මේක තනසි කියනවා හරි මේකත් අපි කියනවා y සමානයි කවුද මේ පැත්තට දෙන අනුක්‍රමණය එහෙලයි කියනවා වින mx තනසි කියනවා साधन ඒ කියන්නේ tan θ නේ. ඔව්. m සමානයි අපි දන්නවා m සමානයි tan θ. හරි. m සමානයි tan θ නේ. ඒක tan θ තියෙන අපි දන්නවා අර මේක ඕවල නේද? මේක හරියි. tan cos නේ. ඒකවල 90 කියන්නේ මෙතනනේ. 90 වලට අඩු වෙලාදී tan අගය මොකද වෙන්නේ? ධන අගය. ඒ කියන්නේ tan අගය ධන කියන්නේ අනුක්‍රමණය ධන. එහෙනම් 90 වලට වඩා කුඩා කෝණ. මෙතන මේ 90 වලට කුඩේ නේද? x අක්ෂයේ ධන දිශාව සමානවදන වාමාවර්ත කෝණය කුඩයි. 90 වලට වඩා කුඩයි. එන tan අගෙන් ගන්න. උන් ගන්න. ඒක මේක ගන්න. මෙතන ඉන්නේ මෙතන ඉන්නේ මොකද්ද? එහෙනම් මෙතන මේ x අක්ෂයේ ධන දිශාව ගන්න වාමාවර්ත හදන කෝණය වෙන්නේ 90 වලට වැඩි එකක්. කියන්නේ මේ පැත්තේ. මේ පැත්තේ තියෙන. එහෙනම් මේකේ සරින් එක විතරද ගන්න? ඒක tan එක කියන්නේ විනා අනුක්‍රමණය වෙලා විනා ගැක් කියන්නේ හරි. අනුක්‍රමණය විනා ගැක් කියනවා. වින mx කියලා කියන්නේ මේ පැත්තේ තියෙන වගේ යන්නේ හේතුව. හරිද? राइट right. अंदर राइट वो आठ फुला मैं वीडियो का नाम तला तेंदा करने की ना मामा මකනවා දැන් අපේ මාපාංක ප්‍රස්තාරම්දී නම් මේ සම්බන්ධව ටිකක් ලොකුවට දැනුමක් ඕනේ කියන්නේ ප්‍රස්තාරය කොහොමද එන්නේ අනුක්‍රමණ කොහොමද එන්නේ අනුක්‍රමණ දැන් සමානයි අනුක්‍රමණේ කවුද ලොකු වෙන්නේ ප්‍රස්තාර දෙයක් ආවම මෙයාට වඩා අනුක්‍රමණ ඇත්තේ කියලා ලොකුද ඒ කොහොමද බලන්න කියලා නම් නැහැ කිව්වෝ ඊට පස්සේ දැන් මේක දෙකක් අතරක දැන් මෙහෙම තියෙන එක අපි දුමුද ඉතින් යන්නේ කියලා විදුහා කියලා. ඉතින් අපි දන්නවා මේක දෙක වල සමානයි mx කියලා. කියන්නේ මෙහෙම යනවා ඒකත් මූල ලක්ෂණයනේ. පැහැදිලිද? එයා කියන්නේ මූල ලක්ෂණය. මේ යනවා x කියලා. මේ y හරි. ඒකවල xy අක්ෂයේ තියෙන මේ අක්ෂියවත් y සමානයි mx කියලා. ඒක මෙයා ගිහලා මේ වාරේ y සමානයි 2x වගේ කරලා දුක් මෙයාට වඩා ලොකු ඉන්නේ කියන්නේ 2x වගේ පැහැදිලි හරිද දැන් සමාන උදාහරණයක් ගත්තොත් මෙතන අපි හිතමු y සමානයි x කියලා මෙයා හරිද y සමානයි x කියලා y සමානයි x නම් මෙයාගේ කෝණය වැඩි වෙන්න වැඩි වෙන්න කෝණය වැඩි වෙන්න වැඩි වෙන්න මොකෝ වෙන්නේ අනුක්‍රමණයත් ඒකවල මේක ඇවිල්ලා 2x වගේ වෙනවා 2x වගේ හරිනේ ආනි එතකොට කොහොමද දැනගන්න ඕන දැන් අපිට අඳින්න කිව්වොත් එහෙම දැන් සමහර ළමයි කරන්නේ y = 1x වෙනවා මේ වගේ y = 2x එක මෙහෙම වෙනවා
මේ වර්ගමාන දෙකයි x ගන්නවා ඊට පස්සේ කියනවා අපිට ඊළඟට තියෙන වර්ගමාන භාගය x ඊට පස්සේ තියෙන වර්ගමාන භාගය x ඉතින් එතකොට මේක සම්බන්ධව අදහසක් නැති කියලා මෙහෙම හඳුත් එහෙම මේ භාගය x මෙහෙම හඳුත් සම්පූර්ණ වැරදි මේක x මේක y හරි එතකොට මෙහෙම හඳුත් සම්පූර්ණ වැරදි ඇයි න්‍යාය අනුක්‍රමණය දෙක දෙකයි x ලා හැබැයි න්‍යාය අනුක්‍රමණය මෙහෙට ආඩු ඒක මෙහෙම මේ පැත්තට එන මෙහෙම නෙමෙයි නෝ ඇත්තට වෙන්න ඕනේ නම් භාගය x කොහොමද භාගය x එක වෙන්න මෙහෙම තමයි ඉන්නේ ඕම ගැන හරියටම අයිඩියා එක තියෙන්න ඕනේ ඒක තමයි මේකෙන් අපි මේක පැහැදිලි කරගන්නවා මේක පැහැදිලි කරේ ඇවිල්ලා ඒක කියන්න එතකොට ඔගේ අනිත් පැත්තටත් එහෙමයි ඔගේ අනිත් පැත්තටත් එහෙමයි මොකද ඔගේ අනිත් පැත්තට ඉන්නේ මේක ඇතුළත් මේක y සමානයි ඍණ x දී මේ පැත්ත ළමනිය y සමානයි ඍණ 2x වගේ එතකොට අන්නේ දෙකත් පැහැදිලිව දාගන්න වෙන පෑනකින් වගේ දාගත්තා නම් right මොන මේ කඩු පෑනෙන් දාගන්නේ මේ දෙක දෙන්න දෙන්නේ ඒක වලත් ඒ වගේ පැහැදිලිව එහෙම දාගන්න මම දාගත්තාම හරි ඊට පස්සේ අපි බලමු මේක කොහොමද කරන්නේ දැන් මේක වාරද ගන්නවා දැන් මේක කෝටි කෝටි දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් රස් වෙන ප්‍රස්ථාරය අපිට පුළුවන් සාමාන්‍ය දැන් පරිණතව y සමානයි මාපාංගයේ x ප්‍රස්ථාරය දෙන්න දෙන්න පළවෙනි එක y සමානයි මාපාංගයේ x ප්‍රස්ථාරය දෙන්න y සමානයි මාපාංගයේ x ප්‍රස්ථාරය දෙන්න. ඉතින් ඕක අපි ඉස්සෙල්ලාම කරන්නේ ගලව ගන්නවා. අර මම කියලා දුන්න විදිහට මේක දාලා ගලව ගන්නයි. දැන් ගලවන්නේ කොහොමද? ඉතල x සමානයි පළවෙනි එක බිඳුවෙන් x කුඩයි බිඳුව ලාවයි ඉතිශාරයි බිඳුව ලා. අපි දන්නවා x සමානයි බිඳුව නම් ඒක බිඳුවයි. හරිද? ඊට පස්සේ මේක x කුඩයි බිඳුව ලා හරි. x කුඩයි බිඳුව ලා කියල ගලවන අතුල වෙනනේ. ඉන්න දාලා ගලව. x ඉතිශාරයි බිඳුව නම් එතකොට ගන්න නිකන් ගලව. හරිද? එහෙනම් ප්‍රස්ථාරය ගන්නවා අපි. මේක x මේක y ඉස්ලාම දින්නේ මෙයා. මොකද ඉස්ලාමයි බලන්නේ. නැද ඒක x සමාන බිඳුවේදී මේ දිනේ y යගේ මේ දිනේ y හරි. මේ දිනේ y කියන්නේ මේක උඩ මේන්නේ y සමානයි කියලා. y සමාන බිඳුව. x සමාන බිඳුවේදී y සමාන බිඳුව. ඒ කියන්නේ මෙතන ගාව පොයින්ට් එක. x සමාන බිඳුවේදී y සමාන බිඳුව. හරි. එහෙනම් මේ දිනේ බිඳුවට වඩා කුඩා ඊගෙන සමාන නෙමෙයි බිඳුවට වඩා කුඩා පරිදි බිඳුවට වඩා කුඩා සීමා කියන්නේ මේ ටිකනේ මොනවද බිඳුවට මෙතන බිඳුව මේ බිඳුව බිඳුව හරිද ඒ බිඳුවට වඩා කුඩා ටික කියන්නේ මෙහෙනේ ඒ කුඩා ටිකට අදාළ වෙන්නේ y සමානයි ඍණ x කියන එක බිඳුවට වඩා කුඩා ටිකට අදාළ වෙන්නේ y සමානයි ඍණ x කියන ප්‍රස්ථාරය y සමානයි ඍණ x කියන ප්‍රස්ථාරය ඒක උඩම දන්නවා y සමානයි ඍණ x කියන්නේ මෙතන ඉඳලා මේ ටිකට මෙහෙමෙන්ද කොයි මෙහෙමෙන්ද ළමයි වැරදිලයි මෙතන ඉන්න තියෙන x වඩා දරණ කියේ මේ තියෙන x විශාරය බිඳුව සීමා මේ තියෙන x විශාරය බිඳුව සීමා මේ තියෙන x කුඩා බිඳුව සීමා බිඳුවේ මේකට කුඩා ටික මේකට විශාර සීමා අපේ ප්‍රස්ථාරය වෙලින් වෙන්නේ බිඳුවට කුඩා සීමා විතරනේ ඒකෝ මේක ටික හරියන්නේ නැහැ මේ ටික හරියන්නේ හරි ඊට පස්සේ දැන් අපිට තියෙන බිඳුවට විශාර සීමා කියන්නේ මෙයාට වඩා වැඩි ටික මෙනිකේ දාන්න මේක මෙන්න මේක තමයි. ඒ කියන්නේ y සමානයි එතකොට එන්නේ y සමානයි x කියන එක. y සමානයි x. ඒ කියන්නේ මේ පැත්තට. එහෙනම් අපි මේක පස්තරන මාක් කරගන්නවා. මේක y සමානයි x. එතම කිව්වේ y සමානයි mx එක මෝල් අක්ෂරයන් විදිහට පස්තර කරගන්න ඕනේ. එතකොට එළිය දාගෙන ඉන්න ඕනේ. මේකේ y සමානයි x එක. මේ දිහේ හොයන්න y සමානයි ඍණ x. හරි. y සමානයි ඍණ x. මේ දිහේ महाभाग्य
මේ පරාසයට අදාළ සිදේ කවුද මේ වෙලාවේදී මෙයාගේ වැලියු එක කීයද මෙයාගේ වෙලාවේදී මැද වෙලාවේදී වැලියු එක කීයද හරි අපි ඕක ඇඳලා එතන යන් ඉස්සරහට තවද සමීප බලන්න අංකා අනිවාර්යෙන් මේක විභාග ගන්න තියෙනවා ඒක ඔයාලා දැනගන්න ඕනේ මේ හන්දරේ කොහොමද කියලා අපි බලමු මේක එක්ෂණයක කොඩක් උඩයි කියනවා නේද? අද ඔබෙන්නේ බිඳුව බිඳුව යමුත් මෙයා. අතුර වෙනනේ වෙන දාලා ඉලුවා. කලින් ඉලුවා. එක රටා වැඩි එකක් දෙක දාලා නම් දෙක වෙන එක කියන එක අතුර දාන්න නම් කන් දරුවා ඉන්නේ. එහෙනම් මෙතන එනවා. කවුද ඍණ x දාලා 1. එහෙනම් මෙතන මං කියවන මෙතන ඉන්නේ y කියලා. මේ සීමා y මෙදී y කියලා කියන්නේ බලන්න හැරෙන්න. ඊට පස්සේ තාරයන් දෝ මේක x මේක y right y saha modigran idu issalama meya daaga hari meda eka issalama daaga meda eka meya daaganna meya thamai meda daaganna issalama x samana 1 edi x samana 1 edi x samana 1 edi y yage bindu x samana 1 edi y yage bindu yage metana hari metana ඊළඟට මේකට පස්සාර ගාව කියලා එකට වඩා පුරා සීමා එකට වඩා පුරා සීමා කියන්නේ මේ ටිකනේ මෙතනින් මේ ටික හරිද මෙතනින් මේ ටික x පුරා එක සීමා සහ මේ x විශාල එක සීමා තියෙන එකට වඩා විශාල සීමා සහ එකට වඩා පුරා සීමා එකට වඩා පුරා සීමා කියන කවුද ඉන්නේ පස්සාර ඍණ x ධන 1 නා මෙතනින් y සමානයි ඍණ x ධන 1 එහෙනම් මෙයාගේ m සමානයි ඍණ 1යි අනුක්‍රමණය ඍණ 1යි අන්තර් ඡන්දය 1යි එතකොට අනුක්‍රමණය ඍණ ඍණ කියන්නේ ප්‍රස්ථාරයේ කොයි පැත්තද ඉන්නේ කියන්නේ අනුක්‍රමණය ඍණ තියෙන මේ පැත්තට හරිද මේ පැත්තට තියෙන්නේ මේ පැත්තට තියෙන්නේ කැපෙන්න ඕන එකේ එහෙනම් අපි දිනා මෙතන ඉඳලා මෙන්න මේ ප්‍රස්ථාර කැපෙන්නේ එකේ පැහැදිලිද මෙයා තමයි y සමානයි ඍණ x ළමයි y සමානයි ඍණ x ළමයි ඊට පස්සේ මේ එකට වඩා වැඩි සීමා x විශාලයි x සීමා කියන්නේ මේ ටිකේ එකට වඩා වැඩි විශාලයි දෙක තුන හතර වගේ කියන්නේ මේ ඒකෙදි වැඩි වෙන ප්‍රස්ථාර තමයි y සමානයි x ඍණයේ කියන ප්‍රස්ථාර x ඍණයේ අනුක්‍රමණය ධන සහ අන්තකණ්ඩේ ඍණනේ හැබැයි අපි දන්නවා මෙතනින් මේ ටිකේ තමයි අඳින්න ඕනේ මෙහෙම අඳින්න ඕනේ හැබැයි ඒක අපි කඩේකින් ගාලා පෙන්වන්න ඕනේ මේක එන්නේ ඍණයේ ඉතින් කියලා කියන පැහැදිලිද මොකද පස්තරේ වවලන් වෙන්නේ මෙතන මේ සීමාවනේ හැබැයි මෙතන මේ සීමාව උනාට අපි දැන් මේක කොහින් එනවද කියලා දන්නේ නැහැ දැන් මෙහෙම අඳින්න පුළුවන් මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් නේද මෙහෙම ඕන විදිහට අනිපුරන්නේ එහෙම කරන්න නැතුව අපි කරන්නේ මේක ඇදලා මෙතන කඩේ ඉඳලා පෙන්නනවා මේක එන්නේ ඍණ එකේ ඉඳලා ඒ ඍණේ මොකක්ද ඍණේ කියන්නේ ඍණේ කියන්නේ මෙයාගේ අන්තකණ්ඩය හරිද මොකද සමානයි x ඍණ 1 ඍණ 1 කියන අන්තකණ්ඩය දැන් මේක තමයි ඇත්තටම ප්‍රස්තාරය මේක තමයි අංක කරගත්තා මේ ප්‍රස්තාරය තමයි අංක කරගත්තා එහෙනම් හරිද එහෙනම් ඕක තමයි y සමානයි මාපාංක x ඍණ 1 ප්‍රස්තාරය හරිද මාපාංක x ඍණ 1 ප්‍රස්තාරය වෙන්නේ ඔක හරි right මම අහනවා මේ සම්බන්ධව මහරි ගැටු තියෙනවා මම කිව්ව කලින් අර වීඩියෝ වල කලින් වීඩියෝ වගේම ඔයාලා පුළුවන් මාව සම්බන්ධ කරගෙන මොනවායි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝගේ මෙතන මේ සර් මෙතන තියෙන්නේ අදට මෙහෙම කොහොමද දෙන්නේ කියලා ඔයාලා පුළුවන් වීඩියෝගේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අරගෙන එතකොට මම කියලා දෙන්නම් හරි තව අනිත් බලන්න අපි මාපාංගේ 2x + 1 කියලා මාපාංගේ වැහුවා. හරිද?
සර් බලන්න මේ කියන්නේ විතරයි මම කියන්න කලින් හදලා කිව්වා වගේ මේ කියන්නේ බලන්න මේ කියන්නේ එන්නෝ x වෙන භාගයනේ x වෙන භාගය. ඒතොර x සමාන වෙන භාගයේදී සහ x කුඩ වෙන භාගයේ x ඉස්සරහ වෙන භාගය. හරි. ඒතොර x වෙන භාගයේදී මේ යන්නේ දැන් එක වෙනවා. ඒ කොහොමද දැනෙන්නේ? අපි වෙන භාගයෙන් මම මේ පාටේ බිඳුවයි. ඒතොර බිඳුව දැනෙන්නේ කියන්නේ එකයි. හරි. මේ කලින් ගණන් වල විතරේ මොකක්ද තිබෙන්නේ? ඒතොර මෙතන කියෙන්නේ. මෙලි මෙතන බිඳුව දරමුද නැහැ බිඳුව. මේ කලින් ගණන් වලනේ බිඳුව. දැන් මේකෙත් එහෙම නෙමෙයි. මේකෙත් මේ ධන එකක් තියෙනවානේ. නේද? මේකෙත් මේ ධන එකක් තියෙන නිසා ආ මෙයා බිඳුව තමයි. හැබැයි බිඳුව ධන එක කියන්නේ එකයි. හරිද? ආගම ගැන කල්පනා කරන්නේ. මෙතන කුඩා බිඳුවක් තියෙනවා. කුඩයි වින භාගය ආවේ. කුඩයි වින භාගය ආවේ. අපි දැන් කාල බලමු. වින 20. වින 20 කියන්නේ මේ අඩ කුඩයි. වින 20. අතුල යනවා වින 40යි. වින 39නේ. එහෙනම් මාපාංග ඇතුලේ වෙනාගයක්නේ. මාපාංග ඇතුලේ වෙනාගයක් කරනවා නම් මම කිව්ව කොහොමද? වින දාල ගලවන්න කියලා. හැබැයි වින දාන්නේ මෙයාට විතරයි. වින දාන්නේ මෙයාට විතරයි. මෙහෙම දාන්නේ නැහැ. හරි? 2s ධන 1 ධන 1කට වින දාන්නේ. ඒ කියන්නේ මෙයාට මෙයාට මාපාංගේ නැහැ. පැහැදිලිද? මෙයාට මාපාංගේ නැති නිසා මෙතන විතරයි දාන්නේ. මොනවා විතරයි දාන්නේ? මාපාංගේ තියෙන එකට විතරයි වින දාන්නේ. හරි? හරි ඒක දාන්නේ. එතකොට මේක මම කියපල දෙන්නා. ඉතලිනවා 2x වින 1 ධන 1. එහෙනම් ප්‍රශ්නය නැහැ. මෙතනින් වින 1 මෙතනින් ධන 1 ගලා 2x කියලා කරේ. වින භාගයට විශාල ලාභයි. විශාල ලාභයි. හරිද? එන අගේ පද. මොනවද මෙතන දෙන්නේ? ඒක අපි කියන් බිංදුව දාලා බලමු. බිංදුව දැම්මොත් x බිංදුව දැම්මොත් x මේක ඇතුළට යනවානේ. ධනාර එක. එහෙනම් මාපාංගික ධන වෙලා නිකම්ම ගලවනවා. නිකම්ම ගලවනවා. නිකම්ම ගලවනවා කියන්නේ නිකම්ම ගලවනවා. නිකම්ම ගලවනවා කියන්නේ ඒක මේක ඇවිල්ලා 2x ධන 2 කියලා එන්නේ. 2x ධන 2 කියලා එන්නේ. ඔන්න දැන් මම අහින් කියන්නේ ප්‍රස්තාරේ ඔන්න ගලවලා ඉවරයි. මේ සීමාවේදී එන්නේ මේ ප්‍රස්තාරේ මේ වෙලාවේදී වැලියු එක 1යි. මේ පරාසයේදී ඉන්නේ මේ ප්‍රස්තාරේ. හරි. අනිත් බලන්න. හරි අනිත් බලන්න දැන් එතකොට අපි ඉස්සෙල්ලා ගන්න ඉන්න භාගය x සමානයි y භාගය ළඟ x සමානයි y භාගය සමාන විභාගයේ ඒ සමාන විභාගෙදී අගේ කීයද වින භාගෙදී y ගේ තමයි එන්නේ y ගේ 1යි y ගේ 1 නම් මේක භාගෙන්නේ ඒ කියන්නේ නම් මේ හැරෙන්නේ නේද y ගේ 1යි මේක y මේක x මෙන්න ගමු හරි එතකොට අපිට එනවා වින භාගය වඩා කුඩා පරාසය වින භාගය වඩා කුඩා පරාසය කියන්නේ මේ දිගේ වින භාගය වඩා x කුඩායි කියන්නේ මේක. මේ වෙලාවේ ප්‍රස්ථාරයේ මේ මෙතනින් එන්නේ 2x 2x. එහෙනම් වින 2x වින 2x වින 2x. මේ පරාසයේ ප්‍රස්ථාරයේ වින 2x. වින 2x කියන්නේ මොකද වහන්න පොත. වින 2x කියන්නේ මේ පරාසයේ කොටින් නම් එන එකද? මුල් අක්ෂින් නම් මේ පැත්තට යන්නේ. මේ තමයි පරිසමානයි වින 2x. හරි ප්‍රස්ථාර වෙනෝනේ මේ පරාසයේ මෙතන ඉඳලා ඉතින් නේ මොකද මෙතනින් එහාට තියෙන්නේ මොකද්ද මේ මෙතනින් එහාට තියෙන්නේ මේ පරාසයේ වෙන භාගය වඩා කුඩා වෙන භාගය වඩා x විශාලයි කියන්නේ වෙන භාගය වඩා x ගේ විශාල පැත්ත තමයි මේ තියෙන්නේ ඒකට වෙන ප්‍රස්ථාරයක් තියෙනවනේ වෙන ප්‍රස්ථාරයක් තියෙනවනේ මේක අදාළ නැහැ මේක අදාළ වෙන්නේ වෙන භාගය වඩා කුඩා සීමාවටනේ මේ ප්‍රස්ථාරය අදාළ වෙන්නේ එහෙනම් ඒ අදාළ වෙන ප්‍රස්ථාරයේ අදාළ වෙන සීමාව විතරයි අදින්නේ හොඳටම මතක තියාගන්න අදාළ වෙන සීමාවට මේ අදාළ වෙන සීමාවට අදාළ ප්‍රස්ථාර විතරයි අඳින්නේ. හැබැයි අපිට මෙයා අපිට මෙහෙම අඳින්න නම් ඉන්න බැරි හින්දා අර ප්‍රස්ථාරයේ අදාළ වෙන මුල් ලක්ෂය හරහා යනවනේ එන්නේ නෝ මේ මුල් ලක්ෂය හරහා යනකත් මේ වෙන දෙකයි එස් කියන්නේ. ඒක පැහැදිලිව පෙන්නන්න ඕන හින්දා තමයි අර කඩේ ඉවරයි මෙයා මුල් ලක්ෂයේ ඉඳලයි එන්නේ කියන එක පෙන්වන්නේ. නැතු අපිට මේක නිකන් ඔහේ
ආවට ගියාට මේක නිකන් මෙහෙම අඳින්න බෑ ඇත්තටම පැහැදිලිද දැන් මෙහෙම ඇඳලා ළමයි මොකෝ වෙන්නේ මේ ළමයා වැරදි ඇයි මේ ළමයි වැරද්දද මේ පත්තරේ ඉන්නේ මේ මෙහෙ ඉඳලා එතකොට ඒක අන්තක් ගන්නයක් තියෙනවා එතකොට මේක අන්තක් ගන්නයක් තියෙනවා නේද මේ පත්තරේ ඉන්න රෙඳගයි ඇෂන්ට බෑ මේ ළමයා මේ මෙහෙම ඇඳලා මේ පත්තරේ මේ මෙන්න මෙතන පත්තරට දානවා වයි සමානයි රෙඳ දෙකයි එතකොට එයා වැරදි ඇයි වැරද්ද මෙහෙම ඉන්නේ නෑ ඒක ඉන්නේ ඒක එන්නේ ළමයි මෙහෙම අනිවාර්යෙන් මුල් ලක්ෂයයි එහෙනම් ආන් මේ පාඩ ටික අනිවාර්යෙන්ම වැදගත් ඊට පස්සේ මම කරන්නේ වෙන පාඩකට වැඩි සීමා දෙන්නේ වෙන පාඩකට වැඩි සීමා වෙන්නේ මෙන්න මේ 2x දන් දෙක කියන ප්‍රශ්න තමයි 2x දන් දෙක අනුක්‍රමණය 2යි අන්තක්ඛණ්ඩේ දන 2යි ඒ කියන්නේ දන 2 දැන් මෙතන y සමාන 1යි y සමාන 2යි प्रस्ताव प्रस्ताव එතකොට මාපාංක ක්ෂණයේදී ප්‍රස්තාරය නේද මෙතන තියෙන මාපාංක දෙකක් දැන් කලින් මෙච්චරයි මාපාංක එකකුයි නියතයක් මොකක් හරි වගේ එකනේ නියතයක් වගේ එකනේ එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මාපාංක දෙකක් ඇවිල්ලා හරිද මාපාංක දෙකක් ඇවිල්ලා අන්න එතනදී චුට්ටක් ඔයාලා කල්පනා කරන්න ඕනේ දැන් කලින් නම් මාපාංක ඇතුලේ දාන්න තිබ්බ අපිට x කියා ගන්න එකනේ දැන් x කියා ගන්න එකයි තිබ්බේ මේ වගේ කරා මාපාංක ක්ෂණයේ විතරයි තිබ්බේ දොඩනේ සමාන එක විතර නේ මෙතන මෙයා මෙතන දාන දේ සමාන එක මේ ඇතුලේ බිඳුව වෙන්නේ සමාන එක විතර වඩා උඩාව ඇතුලේ රිනනවා එකට වඩා වැඩි වුණොත් x කියාගේ විතර වඩා වැඩි වුණොත් x කියාගේ ඇතුලේ ධන වෙනවනේ ඊට පස්සේ බලලානේ අපි ගලෙව්වේ වෙන දානවා වෙන දානවා ධන දාලා ගලවනවා මේ විදිහට ගලවනවානේ එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද මෙතන මේ වගේ අගයන් දෙකක් ඇවිල්ලා බලන්න පැහැදිලිද අගයන් දෙකක් එක්ස්ට්‍රා අගයන් දෙකක් ඇවිල්ලා එතකොට අලින් වගේ නෙමෙයි දෙකක් තියෙනවා දැන් එතකොට දෙකක්නේ මේක සංඛ්‍යාවේ ගාවක් හරියට අපි බලනවා මේ x දෙක ගුණන නම් යන මොනවාද මෙතෙන්ද මේ මම ඇතුළේ බිඳුව වෙන්න මේ ඇතුළේ බිඳුව වෙන්න මෙතෙන් දාන්නේ මේක බිඳුවනේ මෙතන ඇතුළේ බිඳුව වෙන්න x දාන්නේ 1 පැහැදිලිද එතකොට x සමානයි බිඳුව සහ x සමානයි 1 තමයි මේ දෙකට ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් අපිට මේකෙදි මාපාංකේ ගලවන්න වෙනවා පරාස 3කට පරාස 3 මේ තමයි පළවෙනි පරාස 3 මොකද බිඳුව වල උඩා ටික අනිත් එක බිඳුවයි එකයි අතර ටිකයි අනිත් ටික එකට වඩා වැඩි ඉන්න. හැබැයි එතකොට කලින් වගේ නෙමෙයි කලින් එකේ මේකෙදි මොකෙද? අපි සමාන x නේ කියලා දෙන්නේ. අපි ගත්තේ x සමාන එක විතර. ඒ කියන්නේ x සමාන එක කියන්නේ කොහොමද කියන්නේ? x වලට වඩා උඩා සෙට් එක x සමාන එක අවස්ථාව සහ x විශාල එක අවස්ථාව කියන්නේ මාපාන් කැලිකම ගැලෙන්නේ ඉතින් මේකත් මේ සීමාව සහ මේ සීමාව වලින් දැන් මේක තියෙන්නේ මේ සීමාව ගලවනවා මේ සීමාව දෙක අතර එක ගලවනවා සහ මේ සීමාවට වැඩි ටිකේදී ගලවනවා එතකොට අන්න අලුතෙන් කැල්ලක් වැඩි වැඩි උර ඇදලා කලින් එකේ වගේ නේ හරි කලින් එකේ වගේ නේ එහෙනම් අපි මෙතන කියනවා මේක සමානයි ගලවන්නේ හරි ඉස්සෙල්ලාම වත් සීමාව x බිඳුවට උඩා සීමාව x කුඩා බිඳුව සීමා ඊට පස්සේ x සමානයි බිඳුව සීමා x සමානයි බිඳුව අගය x සමානයි බිඳුව අගය ඊට පස්සේ බිඳුව 1 අගයට x තියෙන්නේ බිඳුව 1 අගයට සහ ඊළඟට කවුද යන්නේ x සමානයි 1 1 ඊළඟට x එකට වඩා විශාල සීමා ඔන්න වගේ පහකට ගලනවා හරි හරි සරලයි ඔය සීමාව තෝරගන්න තියෙන්නේ මෙතන එන අගය බලන්න බිඳුව වෙන්නේ කියන එක නේද? ඔතන බිඳුව දාන්නේ එක නේද? එතන එක තෝරගත්තා. හරි.
බිංදුවට වඩා කුඩා x අගයක් දාව බලන්න බිංදුවට වඩා කුඩා x අගයක් බිංදුවට වඩා කුඩා x අගයක් කියන්නේ අපි හිතමු රිණ එක කියලා රිණ එක රිණ එක උනොත් මෙතන ඇතුළේ රිණ එකනේ එහෙනම් ඇතුළේ රිණ රිණ දාලා ගලවපන් රිණ x රිණ එක තමයි රිණ එක උදේන රිණ එක රිණ එක රිණ එක රිණ දෙකනේ එතකොට ඒකත් ඇතුළේ රිණ රිණ දාලා ගලවන්න ඕනේ ගලවද්දී මේ වරහන දාන්න ප්‍රකාශනයක් ඉන්න වරහන දාන්න මොකද නැත්තම් මේ රිණ එක වැරදෙනවා හරි මෙතන එක දාද්දී මේ සම්පූර්ණ වරහනක් කරනවා තමයි ගන්න එහෙනම් මට තේරෙනවා මේ වැඩි කරද්දී මෙතනින් එනවා बिंदु බිංදුව රිණ එක මාපාංක බිංදුව බිංදුවයි එතනින් මාපාංක රිණ එක මම දන්නවා මාපාංක රිණ එක කියන්නේ එකයි පැහැදිලිද මාපාංක රිණ එක කියන්නේ අපි දන්නවා මාපාංකයේ දෙමෙන්න ගන්න වෙලා එන්නත් වෙන්නේ පැහැදිලිද x සමානයි බිංදුව වෙලා ඉන්නේ එකයි ඊට පස්සේ මේ දෙක අතර එකක් තමයි හා බිंदु එකයි අතර බිंदु එක අතර ගමු බිंदु 5 එස්ට බිंदु 5 යනවා මෙතන බිंदु 5 කියන ධනාවියක් ඉන්නේ එහෙනම් එක ධනකින්ද ධන දාලාම ගලවනවා නිකන් ගලවන්නේ ධන දාලා නිකන් ගලවනවා මෙතනට බිंदु 5 යනකොට මේ මට පේනවා බිंदु 5 ඍණයේ කියන්නේ ඍණාවියක් නේද එතන එක බිंदु 5 නේන්නේ ඉතින් මේක මහභාගයේ අපිට ඍණාවිය ඍණාවියක් නම් මම මොනවද කරන්නේ ඍණ දාලා ගලවන්න ඕනේ එතකොට මට පේනවා හා x ඍණ x කියලා යන බිंदुයි මෙතනනේ කියලා right ධන 1 ඊට පස්සේ ආන x 1 වෙලා ඇති මෙතන 1යි මෙතන ඉතින් මේ කියන්නේ බිंदु එහෙනම් මාපාංක 1 කියන්නේ 1 හරිද ඊට පස්සේ x විශාලයි 1 x විශාලයි 1 කියන්නේ අපි මෙතන 4 වගේ දාලා බලමු 4 දැම්මොත් මේක ඇතුළේ ධනනේ 4 දැම්මොත් ඇතුළේ ධන ධන 4 දැම්මොත් ඒකත් කියන මාපාංක 3 එහෙනම් නිකන් ඒ ඇතුළේ ඔක්කොම ධනා කියන්නේ නිකන් දාන්න මේ එකපාර මෙයාට වැඩි අගයක් දාන්න නිකන් හිතලා හරිද වැඩි අගයක් දාලා බලන්න මෙතනක් දාන්න මෙතනක් දාන්නනේ එහෙනම් නිකන් දාලා 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 වැඩි අහලා දාලා කොහොමද x නිකන් ගලව එහෙනම් මේක ඉන්නා 2 x වෙන එක කියලා හරිද මතක තියාගන්න අර මම 3 4 දානවා කියලා මේ අගයන් මේ මෙතෙන්ට දාන්නේ හරිද මේ පරාසය එකක්නේ මේක පරාසය සීමාවක් එකක්නේ මේ පරාසය තුල දැන් x වලින් තමයි එන්න ඕනේ හරි දැන් මේක ඇවිල්ලා ඩිරෙක්ට් මුග වෙලා තින්නේ කෙලින්ම එකට සමාන එකට සමාන වුණොත් තමයි අපිට පුළුවන් එක කියලා දාන්න හරිද එක කියලා දාලා අගේ ලියන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ මේ පරාසය වගේ ගන්න පරාසය සීමාවේ පරාසය හොයද්දී ඕක ගොඩක් තමයි පටලා ගන්නවා දැන් හිතන්න ඕක මෙතනින් දාන්නේ අපි කියලා දෙක කියලා දැන් x වඩා විශාල එකකින් දෙක දානවා එතකොට කරන්නේ ළමයි මෙතන දෙක දාලා උත්තරේ ගන්නවා දෙක මෙතෙන්ට දෙක රිණ එක. එතකොට 3යි උත්තරේ. උත්තර 3යි කියලා ලියනවා. ඒක හරියන්නේ නැහැ නේ. මොකද මේක ඇවිල්ලා x සමානයි කියලා නෙමෙයි. මෙතන තමයි x සමානයි කියලා. පැහැදිලිද? මේ තියෙන්නේ එකට වඩා විශාල පරාසයක. අපි කියන්නේ පරාසයනවා. ඒතර පරාසය දෙන්නේ ප්‍රස්තාරකව කියන්නේ. ප්‍රස්තාරයක් එන්න ඕනේ ඒක. මේ වේලාවේදී ඉතින් විශාල විදිහට මේ වේලාවේදී මේ වේලාවේදී ඉඳලා මොකද ඔක බිඳුවට සමාන සමානලා තියෙනවා. අනිත් හැම වෙලාවෙම මේක අසමානතාවයක් තියෙනවා අසමානතාවයක් හරිද මේ වෙලාවේ විතරයි විශේෂ උත්තර දෙකෙන් තෝනේ මෙතන වෙලා තියෙන්නේ මේක සුළු වෙලා ගිහිල්ලා ඒක ඇවිල්ලා නිසා දැන් ප්‍රශ්නය මෙතන දෙකයි ඉන්නවා ඔබ මෙහෙම වෙන්නේ නැහැ හරි දැන් මේක ඒකේ ධානය හැටියට තමයි මෙතන නියතයක් ගැලවෙන්නේ නැත්තම් අනිත් වෙලාවට මෙතනත් දෙන්න උත්තර මෙතන දෙන්නේ මේ වගේම ප්‍රස්තාරකයක් තමයි හරි ප්‍රස්තාරයක් වගේ හරි සිද්දේක අගයන් තමයි මෙතන. මෙතන වෙලා තියෙන්නේ x n x කියලා කියන්නේ. මෙතන 2යි x තිබ්බොත් එන්නේ බලන්න. x දණේක වගේ මොකක් කරන්නේ? අපි ඊළඟ ගානේ බලමු. එතකොට මෙතනයි මෙතනයි තමයි නියත කියලා එන්නේ. මෙතනයි මෙතනයි තමයි ගොඩක් වෙලා අර නියත අගය දෙන්නේ. මම මෙතන වස්තාර ගන්නවා ඉස්සරහා. හරි මේක මම ගන්නම්. මොකද මට වැටහෙන්නේ මේ වස්තාරයේ අගයන් ටික විතරයි.
අඩද එක මේ පැත්තේ තියෙන්න ඕනේ අනිද නැත්නම් අමාරු වෙන්න මොන මේක x මේක y හරි අපි ඉස්සෙල්ලා මේ මේ දෙක තමයි බලන්නේ x සමානයි බිඳුවේදී y ගැගේ එකයි x සමානයි බිඳුව ගැගේ y ගැගේ එකයි මේකේ බිඳුව බිඳුව y ගැගේ y සමානයි එකයි හරිද ඊට සෑ ගන්න මෙතන එක මෙතන එක දානවා x සමානයි 1 ේදී y ගැගේ එකයි මේකේ x සමාන 1 ේදී y ගැගේ එකයි හරි y ගැගේ එකයි මේ පොයින්ට් එක මෙතනයි මෙතනයි පොයින්ට් එක දාගන්න ඊට පස්සේ අපි බලනවා බිඳුවට කුඩා සීමාව x බිඳුවට x කුඩයි කියන්නේ මොකද x ගැගේ මේ පැත්ත කුඩයි නේ මෙතන මේ පැත්ත ඒකදී අදාළ කරන්නේ වෙන 2x ළමයි හරි මෙදී ඉකින් යන දැන් මේක ඇතුළේ වල සමාන වෙන 2x ළමයි වෙන 2x ළමයි හරි අනුක්‍රමයෙන් හරින මන්තක් කන්නේ ඉකින් එන්නේ මෙහාදී නෑ මම මෙහාදී දෙන්න හේතුව කිව්වා මොකද මේ බිඳුරට කුඩා සීමාවදී විතරයි මේ ප්‍රස්තාරය එදෙනි මේ සීමාවදම මේ ප්‍රස්තාරය දෙන්න සහ ඊළඟට බිඳුව 1යි අතර බිඳුව 1යි අතර කියන්නේ මේ සීමාවයි දෙක 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 සීමාන්නේ ප්‍රස්තාරයගේ එකයි ඒ කියන්නේ පරිසමාන එක පරිසමාන එක කියන්නේ අපි දන්නවා පරිසමාන එක කියන්නේ මොකද x අක්ෂයට සමාන්තර රේඛාවනේ x අක්ෂයට සමාන්තර රේඛාව කියන්නේ එකේ ඉඳෙන්න එන මේදී මේක තමයි කියන රේඛාව මේදී විතරයි රේඛාව වෙන්නේ හරි පරිසමාන එක මේක එන්න පරිසමාන එක පැහැදිලි ඒක අඳින්න ඊට පස්සේ මේක අපි ලොන්න මෙයා ඒකවද එකට වඩා විශාල වෙලාවදී x එකට වඩා විශාල කියන්නේ මෙතෙන්ට වඩා විශාල වෙලාවදී මේ සිග්නිය විතරම ගණන් වඩා විශාල වෙලාවදී 2x ඍණය ගන්න ඍණය කියන්නේ අංකක් ගන්න ඍණ මොනවද කියන්නේ මෙහි අදාළ කියන්නේ මොනවද කියන්නේ ඔබේ අදාළ ආයෙමද එයි ඔබේ මේ මොනවද කියන්නේ ඒ වගේ නෑ එහෙනම් මේක කරන්නේ උතර එකයි නම් මේ හරියට ඍණය කියන්නේ නේද මේ මේ සමාන දුකකින් මේ උතර ඍණය කියන්නේ එතකොට ඍණයක හරි ඔන්න අපි මෙයාගේ මාපාන ප්‍රස්තාරය අඳිනවා හරි මාපාන ප්‍රස්තාරය අඳිනවා හරි මම දැන් මේක තව එකක් අඳිනවා මාපාංග දෙකක් කියනවා හරිද එතනින් පස්සේ අපි ඊළඟ වීඩියෝ එකට යන ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා මාපාංග ප්‍රස්තාර මේකෙදි කරන්නේ මාපාංග ප්‍රස්තාර නැහැ නේ කියලා දුන්නානේ මාපාංග කියලා කලවන්නේ නැහැ මාපාංග ප්‍රස්තාර ඊළඟ වීඩියෝ එකේ මම කරන්නේ මාපාංග ප්‍රස්තාර එක්ක සමානතාවය කොහොමද ඉස්සන්නේ කියලා. එතනින් එතකොට අපේ පාඩම ඉවර වෙනවා මුල් පාඩම මාපාංග සහ අසමානතාව කියන පාඩම ඉවර වෙනවා. එතකොට විභාගෙදි තහන්නේ මාපාංග ප්‍රස්තාර ඇඳලා කොහොමද අපි මාපාංග සහිත අසමානතාවයක් විසඳන්නේ කියන එක තමයි අපි ඊළඟ ඒකේ කතා කරන්නේ. විභාගෙදි තහන්නේ හරිද? එතකොට වාඩ් පුළුවන් මාපාංග අලුත් විභාගයක් ටික කරන්න. අපි මෙන්න බලමු මේ ප්‍රස්තාරය කිව්ව මාපාංග x + 1 ළම මාපාංග 2x ඍණයක මාපාංග x + 1 සහ මාපාංග අපි ගමු එතන නියෝගම් මාපාංග x + 1 හරි මාපාංග x + 1 දොර මට දෙනවා අද මම මේ ගන්න ගහලා මට දෙනවා මේ පරාසය කඩා ගන්න x සමාන ඍණයේ උදැයි මේ මුල බිඳු වෙන්නේ ඍණයේ මුදන මුල බිඳු වෙන්නේ x සමාන 2 එහෙනම් පරාසයෙන්නේ ඍණයේ කරට අකුඩා ටිකයි ඍණයේ එකයි 2 අතරයි 2 කරට අකුඩා ටිකයි දොර මම මෙතනින් මේ කලවනවා මේ කලවනවා ඉස්සලාම මට දෙනවා x කුඩයි ඍණයේ කරව දෙක x සමානයි ඍණයේ කරව අනිත් එක x තියෙන්නේ ඍණ 1යි 2යි අතර හරි x තියෙන්නේ ඍණ 1යි 2යි අතර තමයි ඉන්නේ x තියෙන්නේ ඍණ 1යි 2යි අතර
අනිත් එක x සමානයි 2 කියන එකට x සමානයි 2 කියන එකට x 2 කරන විශාල ලා හරි ඕම වෙලාවට අපි මෙඩි කඩනවා එතකොට මම බලනවා ඉතලා පින් එකට වඩා උඩ එන මෙච්චර දානවා පින් එකට වඩා පුරා සීමේ වලට පින් පහ වගේ පින් පහ වගේ දැම්මොත් මේක ඇතුලේ එන මොන උත්තරේද ඍණ උත්තරයද ඍණ උත්තරය නම් මම කිව්ව මාපාලන වෙන්න ඕන ඍණ එනවනම් මොකද කරන්නේ ඍණ දාලා ගෙලෙන්න ඍණ දාලා ගෙලෙන්නවා ඍණ දාලා ගෙලෙන්න ඊට පස්සේ මෙතන බලනවා ඍණ පහ වගේ දාන්න ඍණ 6 වගේ දාලා බලන්න මෙයා වඩා පුඩා එකක් ගන්න ඍණ දෙක දැම්මත් හරි ඍණ දෙක දැම්මත් මොකද වෙන්නේ ඉන්න හතරේ කියන්නේ ඇත්ත ඉස්සරහට දුරන්නේ නෑ එකක් මොන දුරන්න ඉඳලා කරවෝ හරි ඉඳලා කරවෝ ඊටසේ ආය මෙතන ඉන්න විනේ මෙතන ඉන්න විනේ කියන්නේ දින 2x හැබැයි ඍණ 2x මෙතන ඉන්න විනේ එක මෙතන ඉන්න ධන 2 නම් එක ධන 1 හරි සුළු කරලා තියෙන්නේ මෙතන ඉන්න ඍණ 1 මෙතන ඉන්න ධන 2 හරි එතකොට ධන 1 එක්ස්ට්‍රා ඍණ 1 ගන්න ඍණ 1 ගන්නවම මේ පාට් එක ඍණ 1 ධන 1 බිඳුවයි මෙතන ඍණ 1 ගන්න කවුද කියන්නේ ඍණ 1 ඍණ 2 කියන්නේ මහාපාංක ඍණ 3 මහාපාංක ඍණ 3 කියන්නේ 3යි හරි මේ වැරදි අගය 3යි මේ වැරදි අගය 3යි ඊට පස්සේ මෙතන බලන්න මේ වෙලාවේ ගන්න ඍණ 1යි 2යි අතර ඍණ 1යි 2යි අතර තියෙන ඉන්නේ බිඳුවනේ බිඳුව දැම්මොත් මේකට අතුල දරන්නේ අතුල දරනවා නිකන් කරලා බින්දුව දැම්මොත් මෙතන කියන්නේ මේ දෙක අතර තියෙන එක නේදන්නේ බින්දුව දැම්මොත් මේක මොකද මාපාංගතර ඍණ වෙලා නේ ඍණ නම් අපි මොකද කරන්නේ ඍණ දාලා ගෙලුවා දැන් එකක් සීමාවෙන් වෙන්න වෙන්න සීමාව වෙන්න වෙන්න මේ දෙකම ඍණවනවා ඉස්සෙල්ලා මේක දැන් ධන වෙලා මේක විතරක් ඍණ වෙනවා එහෙනම් අන්තිමේදී මොකද වෙන්නේ මේකත් ධන මේකත් ධන එහෙම තමයි ඉන්නේ හරි කරා ඍණ x මෙතන එන්නේ කියල මෙතනත් එන්නේ රිලැක්ස් මේස් කැපෙනවා මෙතනින් එන්නේ 3 හරි එහෙනම් x සමානයි 2 වෙලා ඉවරන්නේ 2 වෙලා ඉන්නේ 2 වෙනින් 2 බිඳුව මෙතන 2 දැම්මා මේක ඇලෙන්නේ නැහැ බිඳුව මේක 2 දාන එක 3 එහෙනම් 3 මෙතන එන්නේ දැන් මම දෙනවානේ x කියන්නේ 2 වඩා විශාල එකක් කියන්නේ 4 වගේ ඒක 4 වෙනු විතරක් නැහැ මෙන්න 4 වෙනු තියෙනවා දැන් එකම කරලා එතකොට මේ දෙකයි ඉන්නේ. හරි? එතකොට ඔයාලට තියෙන්නේ දැන් ඕම ටික පාවිච්චි කරලා ප්‍රස්තාවය දෙන්න. ඕම ටික පාවිච්චි කරලා ප්‍රස්තාවය දෙන්න. හරි? මේ ටික පාවිච්චි කරලා ප්‍රස්තාවය දෙන්න. දැන් මේ ටික ලියා ගන්න. හරි? දැන් මම ගාන දුන්නාම හදාගෙන ප්‍රස්තාවය තද ගන්න try කරන්න දෙන්න ඕනේ. හරි? ඊට පස්සේ බලන්න මම කරන එක හරියද කියලා. ඔයාලා මම කරන එකත් එක්ක ඔයාලා කරන එක හරියද කියලා බලන්න. හරි? හරි xy සීමා ටික දාගමු ඍණ 1 සහ ඊටසේ x සමානයි 2 right අපි දන්නවා x සමානයි ඍණ 1 3යි 3යි හරි x සමානයි 2 කේදී 3යි 3යි මේක 3යි right 3 එහෙනම් අපි ඊට පස්සේ පටන් ගමු ඍණ 1 කරවඩ කුඩා සීමාවෙදී ඍණ 1 කරවඩ කුඩා සීමාවෙදී ප්‍රස්තාරයෙන් ඍණ 2x ධන 1 අනුක්‍රමයේ ධන 1යි ඍණ 2x තියෙන්නේ එතකොට මෙතෙන් දැන් අඳින්න ඕනේ හැබැයි එනවා පෙන්නන්න ඕනේ මෙතෙන් ගන්න. හරිද? එයි මං කියන්නේ මෙතන ඉඳන් අදින්න ඕනේ කියලා නේද? ඍණ 1කට වඩා කුඩා සීමාවක තමයි මේ ප්‍රස්තාරය දීන්නේ. මෙතනින් පස්සේ. හරිද? මෙතනින් පස්සේ එන්න ඕනේ මොනවද? මේ ටික මේ දිහට එන්න ඕනේ. මෙහෙ යන්නේ නැහැ. මෙහෙම කරවි. අයි ඒක මෙතනදී ඍණ 1යි 2යි අතර සීමාවයි. මේක වෙන ප්‍රස්තාරයක් තියෙනවා. දැන් එන ඍණ 1යි 2යි අතර තියෙන y සමානයි මේක y කමනේ. මේක y නේ. ඒතර y සමානයි 3. y සමානයි 2 කියන්නේ මේක මෙහෙම වෙනවා. මෙතන යනවා විතරයි. එතන යනවා විතරක් වෙන්නේ.
දෙන්න අතරක් කියන්නේ මේ පරාසය ඉතන අතයි කියන්නේ y සමාන 3. හරි. ඊට පස්සේ x විශාලයි දෙක වෙලාවනේ. විශාල දෙක වෙලාවනේ. දෙකයි x වෙන්නේ. संपूर्ण प्रस्तार महाभाग प्रस्तार प्रस्तार මේ අගය මේ දෙක අතර තියෙන එක මේ අගය සහ මේකට වැඩි. හරි. එතකොට
x කුඩා එක වෙලා ආවේ x කුඩා එක වෙලා ආවේ මෙයා x මෙයා x ගාලා නැහැ එයාට මාපාක් දෙන්නේ එයා xමයි හරිද එයා xමයි උදරන්නේ 2x 3 3 2x 3 3 x කුඩා එක වෙලා ගාලා වන්න කුඩා එක කියන්නේ බිංදුව දැම්මොත් බිංදුව දැම්මොත් මොකද වෙන්නේ අතුරු වෙන්නේ නැහැ මෙතන බිංදුව දැම්මොත් අතුරු වෙන්නේ නැහැ එහෙනම් 2 කම එක ගාලා ගන්න හරි දෙකම එක දාන ගලනවා දැන් සුළු කරන්න සුළු කරාම මට පේනවා මේ මෙතනින් ධන x මෙතන ඉන්නේ x ඇතුළේ යනවා එතකොට මෙතන වෙන්නේ 3 2 x මෙතන ඉනවා ධන 3ක් මෙතන ඉනවා ධන 1ක් ධන 4ක් හරි එතකොට මෙතන යන x සමාන 1 වෙලා x සමාන 1 වෙලා කියනවා කියන්නේ බලන්න x සමාන 1 x සමාන 1යි x සමාන 1 දැන් මොකද මේ පාට් එක කියන්නේ ඉකරම බිංදුව මෙතන එක දැම්ම කිනේගේ මාපාර හරිද again x ධන මෙතන එක දැම්ම 2 ඍණ 3 කියන්නේ මේකේ මාපාර 1යි 1 ධන 1 කියන්නේ 2යි 2යි ඊට පස්සේ මෙතන මෙයාට අරගෙන මේ කරුලේ කියන්නේ මේක මේක උසදාලක හරි එහෙනම් දුක්ක් පුළුවන් නම් මේක රූලක් කරන රූලක් වගේ ලියන්න තමයි රූලක් රූලක් ලියා ගන්න මේක හරිද ඒක කොටේ ලියන්න එපා ඒක වල අහසේ මේක ලියන්න බලන්න ඒක අපහැරෙයි හරි දැන් මෙතන එක අරලා මම බලපහව කියලා 1 3 2 3 2 4 1යි 1 2 5 අදලා මේ අදාළ වන්න 1 1 5 1 1 5 අදලා බලුවොත් කොහමද එන්නේ 1 1 5 මෙයා 1 5 4 1 2 5 වගේ දානවා නේ 1 2 5 ඒක උඩ මට තේරෙනවා 1 2 5 දැම්මොත් මේක ඇවිල්ලා ධනාගයක් සහ මේක ඇවිල්ලා ඍණාගයක් නේ මේක ඇවිල්ලා ධනාගයක් නේ මේක ඇවිල්ලා ඍණාගයක් එහෙනම් මේක ගලවනවා x එහෙමමයි මේක ඍණනා ඍණදාන ගලවුවා මේක ධනාගය ගලවුවා පැහැදිලි හා එහෙනම් මෙතන වටෙනවා මෙතනින් යන 2x එක හරිද මෙතනින් යන 2x එක මෙතන අපිට එන්නේ මෙය දෙලා නේද අපි මෙහෙම කරමු හරිද ළමයි අපි මෙහෙම කරමු මේ ගැන අලුත් ගැටයක් කියලා දෙන්න ඕනෙද කියන්නේ නැත්නම් මේකත් අර කලින් හදපු ಜಾතිය තුනකට වෙනවා කියන්නේ කලින් හදපු ಜಾතිය දෙක තියෙන්නේ අර මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ මෙහෙම කොහොම ඇවිල්ලා හොම ගිහිල්ලා යන්නේ කොහොම කෙලින් එන්නේ එකක් එනවා එහෙනම් බං මේකත් මේ වෙනස් කරලා ගියෙ දෙන්න හරිද මෙන්න දෙන්න 2x ගන්න හරි දැන් 2x ගන්න ලොකු වෙනසක් වෙන්නේ නැහැ ලොකු වෙනසක් වෙන්නේ නැහැ මට අලුත් කැලක් කියලා දෙන්නවා නම් තමයි එහෙම කියන්නේ හරි මෙතන 2x දාගන්න මෙතන 2x දාගන්නාම හරි මෙතන 2x දෙනවා ඊළඟට මෙතෙන් දෙනවා 2x 2x කියලා කිව්වා මේ x තමයි මේක මෙතන 2x හරි ඒතොර අන්න එක කියලා දෙන්න ඕනේ තමයි මම ඒක කියලා දුන්නේ මොකද මෙතන 2x එන්නේ මෙතන 2x කියන එක එතකොට එතකොට මට පේනවා 2x 2x කියලා මෙතන ඉතුරු වෙනවා x එක හරිද x ඊට පස්සේ මෙතනින් එනවා ධන 3ක් සහ මෙතනින් එනවා ඍණ 1ක් එහෙනම් ධන 2ක් හරිද x ධන 2ක් හරිද එහෙනම් ඊළඟට මෙතන තියෙනවා දැන් මෙතනත් කවිය වෙනස් හරි මොකද අපි වෙනස් නේ මේක නේ ඉතින්ද තිබ්බ කීයද x එක දෙන්නේ x එක එක දැම්මොත් මෙතන වෙනස් නැහැ ද්වාරයක් එක සහ අර මේක මෙතන ළමයි එන්නේ ද්වාරයක් එක මෙතන ද්වාරයක් ඇරෙන එකයි මෙතන එක දැම්මොත් බිංදුවයි මේ මාපාරක එහෙනම් අපේ උත්තරේ 3යි මෙතන 3යි එකයි ඒක වෙනස් කරගන්න මොකද නැත්තම් එකම වගේ වස්තාර තුනක් හැදෙන්නේ මට මේ අලුත් කැලක් කියලා දෙන්න ඕන නිසා තමයි මම මේක අලුතෙන් වෙනස් කරන්නේ හරි හරි තුන බෙදීම දෙක නම් මෙතන බිඳුව වෙනවා තුන බෙදීම දෙක නම් එහෙනම් මෙතන එන්නේ තුන බෙදීම දෙක එන්නේ හරි එතකොට මෙතන මේක අපිට කියලා තුනයි මෙතෙන් වැඩෙනවා කිය මෙතන දාවම 2යි භාගය කියලා නේ තුන බෙදීම දෙක නම් භාගය එහෙනම් සහ බෙදීම දෙක තමයි මෙතන දෙන්නේ සහ බෙදීම දෙක හරි ඊළඟ මෙතන තුන බෙදීම දෙකට වඩා විශාල එකක් ආවොත් එහෙනම් මා මෙයාට අපි හිමු 4 කියලා 1.5 වඩා වැඩි 4
අතර දැම්මොත් මෙතන උත්තරේ එක සාමාන්‍ය කියලා තමයි මේක සාමාන්‍ය කියලා තමයි 2යි 1 තමයි මෙතන වෙනස් වෙන්නේ මෙතන හතර දැම්මොත් 8යි 5 8යි 5 කියලා දාන්නේ මේකත් දැන්න දෙකම මොකද කරන්නේ දෙකම දාලා ගන්න නිකන් ගලවන්න නිකන් ගලවන්න දී පැහැදිලිද නිකන් ගලවන්න දී නිකන් ගලවන්න තියන්නේ ප්‍රශ්න 2යි 1 2යි 1 x කියන්නේ 5යි 1 2යි 1 4යි 1 5යි 1 ඉතින් ලැබුණා කියන එක ඉන්න 4යි 1 ඔන්න බලන්න විශේෂ ආකාරය මොකද මෙතන මේ ස්ථානාන්තර තියෙන්නේ හරිනේ ආ එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ වෙනස් ආකාරයෙන් ප්‍රස්තාර ටිකක් ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ මේක හරියට ගලව ගන්න පුළුවන් නම් මේ මේක හරියට ගලව ගන්න පුළුවන් නම් වැඩි කොට ඉතින් ප්‍රස්තාරයන් එක ලොකු ගේමක් නෑ අපි ඊට පස්සේ මේ මාදාලා යන තරම අපිට අදාළ වෙන්නේ මෙයාවයි 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 මෙයා ඉන්න ඉස්සරහ ගන්න ඕනේ මේ තරුව වුදු දාන්න දෙන්න බලනවා තරුව වුදු දෙක දාන්න කියලා. ඒ කියන්නේ මේක x මේක y. හරිද? අපිට ඕනේ තුන මෙදීම එකේදී sorry එකේදී 3යි. නැගේ කොට මෙහෙම දෙන්න. x සමාන එකේදී සහ x සමාන කවුද? තුන මෙදීම දෙකේ 3යි. x සමාන එකේදී x සමාන තුන මෙදීම දෙකේ. x සමාන 1 කී අගේ 3යි 3යි එතනදී 5 බෙදීම 2යි 5 බෙදීම 2 කියන්නේ කියන 2.5 නේ તો මේක 3යි නේ එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න ඕනේ මේක අවිද කියනවා නම් 3 කියන්නේ මෙන්න මේ ධාරය 3 එතකොට x සමාන 1 කී 3යි x සමාන 1 කී 3යි කියන්නේ මේ කොටින් දෙක x සමාන 3 බෙදීම 2 කී කියන්නේ 5 බෙදීම 2යි 5 බෙදීම 2 කියන්නේ මේ වගේ කොටින් දෙක 2.5 නේ එතකොට අපිට එන්නේ ඊළඟට අපි ගන්නේ මේක බලන්න මේක හරි මේක බලද්දි s කුඩයි 1 කියන්නේ ඒ වෙලාවේ කොහොමද මේ ප්‍රස්ථාර වෙන්නේ ඍණ x 14 ඍණ x 14 ඍණ x 14 දැන් මට තේරෙනවා ඍණ x 14 එහෙනම් මේ 14 ය අන්තකන්නේ 4යි ඍණ x කියන්නේ මේක මෙන්න මෙන්න මේක ඇවිල්ලා ඍණ x ධන 4. පැහැදිලිද? ඍණ x ධන 4. ඍණ x ධන 4. 4න් තමයි යන්නේ. ප්‍රස්ථාරය එකට වඩා කුඩා සීමාවදී යනවා. ඊට පස්සේ 1යි 3 බෙදීම 2යි 4. 1යි 3 බෙදීම 2යි 4 ප්‍රස්ථාරය වෙන්නේ මෙන්න මෙයා. මෙන්න මේ රවුම්බරු ප්‍රස්ථාරය. කවුද? x ධන 2. පැහැදිලිද? x ධන 2. x ධන 2 කොහොමද යන්නේ? අපි මෙතන වැඩි වෙන පොඩ්ඩක් කොහෙද බලමු ආද නේද? හරිද? ඒක චුට්ටක් බලමු මෙතන මහ වැඩි වෙන දෙන්නේ නේ. හරි. ඒක කොහොමද අපි වස්තරයාවේ පරිසමානයි 2x ධන 3යි 2x 3 ධන මෙතන 2x ඉතින් 2x විවරය 3 බෙදීම 2 ධන මෙතන කියද ත්‍රිබිඳුවයි ත්‍රිබිඳුවයි මෙතනින් එන්නේ 3 බෙදීම 2 ධන වෙන එකද මෙතනින් එන්නේ 3යි හරිද මෙතනින් එන්නේ 3යි සහ මෙතනින් එන්නේ 5යි නේද එතකොට ඇත්තටම මෙතනින් එන්නේ 5 බෙදීම 2 මේ තමයි මෙතන එන්නේ 7 බෙදීම 2 7 බෙදීම 2 තමයි නේද ඔක අපි කියන වැරදි කියලා තේරෙනවා හරි ඒක හරියට හිතුවේ නැත්නම් මෙතන වැරද්දක් තේරෙනවා එතකොට මෙතන ඇත්තට වෙන්නේ මෙතනින් එන 3යි මෙතන බිඳුවයි මෙතනින් එන්නේ මෙතන දෙක දිහාම 3 වෙන දෙක කියන්නේ 1යි භාගය එතකොට මෙතන ආවම මෙතන වෙනවා 6යි 2යි 4යි 4 වෙන දෙක කියන්නේ හරි එතකොට අපේ 7 වෙන දෙක කියන්නේ මෙතන 7 වෙන දෙක කියන්නේ 3.5 වගේ නේද ඒක 3.5 කියන්නේ මේ 4යි 4යි 3යි 4යි මෙන්න මෙහෙමනේ 3යි මොකද හරි එහෙනම් ඔන්න දැන් හරි එහෙනම් 1යි 3 බෙදීම 2යි අතර ඉන්නේ x ධන 2 x ධන 2 ගන්න ඉන්නේ
යන්නේ කියලා 4 3 2 1 කියලා හිතන්නකෝ 1 2 එහෙනම් ඉන්න ඕනේ මේකේ ආකාරය මෙන්න මෙන්න මෙතන ඔන්න ඔය දෙක තමයි ඕ හරිද ඕ නම් අස්තාරය ඉන්න ඕනේ එයා ඉන්න ඕනේ මේක තමයි y සමානයි x ධන 2 හරි y සමානයි x ධන 2 ප්‍රශ්නයි තුන බෙදීම දෙකේදී ඇවිල්ලා මෙතන හත බෙදීම දෙකයි මෙතන එකේදී අපි දන්නවා තුනයි එකේදී තුනයි ඉතින් හත බෙදීම දෙකයි එහෙනම් දෙක අතර වෙන ප්‍රස්තාරය ඇවිල්ලා x ධන 2 x ධන 2 මෙතන ඉන්න කඩේ යන්න ඕනේ මොකද මෙතන මේ අනුක්‍රමණය එක ඇටක් කඩ දෙකයි ඒකෝ දෙක තමයි මෙන්න මේ දෙක තමයි නවෙන් ඇලි ඒ කියන්නේ මේක කොහොමද ඇවිල්ලා මේක මෙහෙම යනවා දැන් කලින් කාලේ කොහොමද මෙහෙම ඇවිල්ලා මෙතන කෙලින් ගියානේ ඒ කෙලින් ගියේ ඒක කෙලින් යන්නේ නැහැ මේ අලුත් දෙයක් කියනවා කරාට දෙකයි x කියලා වෙනස් කරලා හරි කොහොමද ඇලි එහෙනම් ඊට පස්සේ අවස්ථාවේ වෙන්නේ 5x - 4 මෙයාට වඩා වැඩි සීමාවක් දෙන්නේ 5x - 4 අනුක්‍රමණය 5යි කොහොමද කියන්නේ මේ ගතිය වැඩි 5යි හරිද - 4 කියන්නේ කොහොමද කියන්නේ මෙලෝගේ 1 2 3 4 මේ විනාහතර විතර මෙහිඳන් ඉන්න ඕනේ මෙන්න මෙතන ඊට පස්සේ තමයි මේක මෙහෙම දෙන්න. හරිද? ඒකෝ අපි දැන් බලමු කොයි වගේ දෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් ලොකු ස්ටිප් එකක් ඉගෙන මේ වගේ මෙහෙම ගැටිය යුතුනේ. එයි දැන් මෙතන x නම් 5x කියන්නේ දැන් මෙතන x නම් 5x කියන්නේ අර ගොඩක් ලොකු එකක්. එහෙනම් මේ අතර ඔන්න උනායි කියනවම මේලා. ඒකට ඔයාලා බලාගත්ත හැකි මේ මෙයා කැපෙනවනේ කොහේ හරි. මේ මේ x අක්ෂයේ කැපෙනවනේ. ඒ කොහෙද කැපෙන්නේ කියලා. 5x සමානයි දැන් y යගේම y සමානයි එදින වයිනේ y යගේම ඔබ සමානයි එතකොට y යගේ මේ වෙලාවේදී x අක්ෂයෙන් යනකොට y සමානයි බිංදුව එනනම් මේක බිංදුව නම් කියද x කියන්නේ හතර බෙදීම 5යි හතර බෙදීම 5 නම් ඇත්තටම කොහොමද දෙන්න ඕනේ හතර බෙදීම 5 නම් මේ මෙහෙන් එන්න ඕනේ හරි පැහැදිලිනේ ඉතින් ඔන්න එහෙම තමයි ඒක එතකොට දැන් මේක ඇත්තටම අපි පරිමාණයට වගේ දල පරිමාණයට අමුතු. හරිද? දල පරිමාණයට ඇඳුම් තේම දල පරිමාණයට ඇඳුම් තේම මේක මම ටිකක් කියලා දෙන්න ඕනේ නේද නේද? දල පරිමාණයට ඇඳුම් තේම මේක එකයි. ඒකෝ මේක දෙකක් වගේ ගත්තොත් දෙකක් කියලා ගත්තොත් නේද මේ දෙකක් කියලා ගත්තොත් 1.5 තියෙන්නේ මේ හැම. ඒ කියන්නේ තුන බෙදීම දෙක තියෙන්නේ මේ හැම. හරිද? එතකොට ඒ ඔක්කොමත් එක්ක කියලා දෙන්න එක තමයි මේ හරියටම කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම නිකන් අර ටැග් වලින් දාලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔය සියල්ල බලන්න ඕනේ හින්දා තමයි මම අර ඔයාලා සාමාන්‍යයෙන් කරන විදිහට කරලා හරියන්නේ නැහැ නේද? පැහැදිලි. ඒකට අඳින්න ගියාම වැරදිනවා. හරියට අඳින්නේ නැහැ. එහෙනම් දැන් හරියටම කියලා දෙන්න තමයි අර මේ කරන එකත් එක්කම කරන්නේ. හරිද? ඒක නිසා මම ඉන්නේ දුරවල දැන් ඊට වඩා සාමාන්‍යයෙන් කියලා දෙන්න වඩා තේරෙනවා. දැන් මෙතන ආවත් ඒක අර මෙහෙන් ඉන්නද? ඒකට අර මෙහෙ ගියාම ඍණ හතරට එන්නේ නැහැ නේ. නේද? ඒ හින්දා දැන් මේ හරිය තමයි එන්න ඕනේ. එතකොට තුන බෙදීම දෙක කියන්නේ දැන් මේ විදිහට ඔන්නෝම එන්න. එතකොට ඔන්නෝ තමයි තුන බෙදීම දෙක. ඉතින් තුන බෙදීම දෙක කියන්නේ අපි දන්නවා මේක ඇවිල්ලා හතර බෙදීම දෙකයි. ඒක හරිනේ. එහෙනම් මෙතන ප්‍රස්තාරය ඉන්නේ දෙකට එන්න විදිහට එතකොට හරි. ඉතින් මේ ප්‍රස්තාරය ඔන්නෝම වෙනවා. ඔන්නෝම හරිද? මේ ඇවිල්ලා x ධන 2 එනම් ඉතුරු එක ඍණ 4 වෙන්නේ මෙන්න මෙතනින් කැරෙන විදිහට එනවා ඍණ 4. ඕ මේක ඍණ 4යි. මෙන්න මෙහෙම ගිනවම මේකත් එන්න ඕනේ ඔන්න. මෙතනින් පස්සේ ඕ මොනවද? පැහැදිලිද? ඔන්න තමයි. මෙතන ඇවිල්ලා අපි මෙතන බලගත්තේ 4 බෙදීම 5 දශම 8ක් විදිහට එන්න ඕනේ. එන්න මෙතන. මෙතන දශම 8යි. පැහැදිලිද? එන්නේ ඔක්කොම එන්න ඕනේ. ඒකනික ඍණ 4ට යන්නත් ඕනේ. ඒක මේ දුරවල් සමාන වෙන්නත් ඕනේ. එතකොට තමයි හරියට මේ ප්‍රස්තාරේ ඔන්නෝම මෙතනින් පස්සෙන් අපි ගියාම ඍණ අපේ මාපාංග ප්‍රස්තාරය වෙන්නේ මෙන්න මෙලි. මේකයි මෙන්න මෙයාමයි. සාමෙන්න මේ ඔය වගේ එකක් තමයි හරියට අරගෙන දැනගන්න ඕනේ. හරි අපි දැන් ඊළඟට මම මෙතනින් මහා පාරම්පරික ප්‍රස්තාර අදාළ වීඩියෝ එක නවත්වනවා. එතකොට ඔයාලට හරියට
මේ අඳින විදිය ඔයාලා මොනවද වරද්දන්න දේවල් ඒක කොහොමද හරියට වෙන්න ඕනේ මේ මේවෙම හරියට චෙක් කරලා තමයි අපි අඳින්න ඕනේ ප්‍රශ්න. ඒකවල විතර මාක් කර ගන්න ඕනේ. මේ තමයි අපේ කවුද මේ තියෙන්නේ 5x - 4. හරිද? එහෙනම් ඔය ටික තමයි අපි හරියටම ඉගෙන ගන්න ඕනේ මේ ටික අඳ ගන්න. right එහෙනම් මාපාංග සහ අසමානතා කියන එකේ පාට් තුන්වෙනි තුන්වෙනි පාට් එක. ඒ කියන්නේ තුන්වෙනි වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. ඒ කියන්නේ දැන් ඔයාලට ලොකු දැනුමක් ඇති කොහොමද මාපාංගයක් බලවන්නේ මම පොඩි කීකේ ඉඳලා දැන් ඔයගෙ ලොකු එකක් වෙනකන් හදාගන්නවා. හරිද? ඊට පස්සේ අපි බලමු මේ වගේ ඒවා කොහොමද අසමානතා වලින් හදන්නේ කියලා. ඊළඟ වීඩියෝ එක මම කතා කරා මුලදී කතා කරා වගේ අද වීඩියෝ හතරක් කරනවා. ඒ හතරවෙනි වීඩියෝ එක තමයි දැන් මම කරන්නේ මේ කොහොමද අසමානතාවයක් ආවද හදන්නේ. ඒ කියන්නේ प्रश्न මාව කනෙක්ට් කරගන්න පුළුවන් මේ වීඩියෝ එකෙදිත් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කොහොමද සම්බන්ධ කරගන්නේ. හරිද? අපි WhatsApp group තියෙනවා. ඒක මේක ඇවිල්ලා ඇත්තටම මේ අවුරුද්දේ revision කරන්න අයට සහ 2021 2022 හැම දිනටම මේක වැදගත්. ඒකට ඔයාලට පුළුවන් මේ වීඩියෝ සීරීස් එක බලන්න. කොහොමද මම අර මුලදීම වීඩියෝ එකේ කියලා දිනවා මේ payment එක ගන්න විදිය සහ එකතු වෙන්න ඔයාලගේ යාළුවන්ට කියන්න මෙහෙම කරගන්න පුළුවන්. හරිද? සියල්ල තේරෙන විදිහට කරගන්න පුළුවන්. අනික මේ කැම්පස් ගියාගෙන හරි එහෙම ඉගෙන ගන්න එක තමයි වටින්නේ. මොකද ඉංජිනේරින් කෙනෙක් ගන්නවා කොහොමද ඉංජිනේරින් යනකම් කොහොමද වැඩ කරන්න ඕනේ ඒ සියල්ල ගන්නවා. ගැලුම් සර් වගේම මේ කරන වෙලේ කියන්නේ සර්ුත් කියලා දෙනවා ඔයාලට අමාත් එක්ක තේරුම් ගන්න කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මොන හරි තේරෙන්නේ දෙයක් තියෙනවා නම් මම කලින් කිව්වා වගේ අර මගේ නම්බර් එක දැම්මම ඒක දෙකට කතා කරලා මම කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමුමු. जय हो।